ඇත්තටම දැනගත්තේ බයිනරි කියන්නේ අපි හිතන් ඉන්න දේ නෙමෙයි කියලා. මේ දවස් ටිකේ තමයි දැනගත්තේ. ඒ වගේ අමුතු දේවල් වෙන අමුතු තැනම් මෙතන ජීවිතය ගැන. ඒ කියන්නේ සර් බයිනරි ගැන විතරක් නෙමෙයි ගාන සර් දැනෙන්න මට සර් නිකන් මොන ජීවිතේම කොට දැම්ම වගේ. ඇත්තටම මේ ගොඩක් දුකයි සර් මේ ක්ලාස් එක ඉවර වෙන එක ගැන. ඉතින් ඇත්තටම මේ දවස් පහ ජීවිතේ කරපු ලොකුම ආයෝජනය කියලා මට හිතෙනවා. සර් මේක ඇත්තටම බයිනරි පාසල්ට වඩා ජීවිතේ පාසලක් කියලා කිව්වොත් ඉවරදී කියලා මම හිතනවා. සර් සර් දුන්න අයිඩියාස් ටික බයිනරි වලට වගේම අපේ මුළු ලයිෆ් එකම ප්ලෑන් කරගන්න සර් ඒක වටිනාදස් ගොඩක් අපි ගත්තා. ඒ ක්ලාස් වලට සමහරට මම වගේම ජොයින් වෙන්නේ නැත්තේ කිසි ඔය වගේ වීඩියෝ බලලා මෙහෙම වෙන්නේ නැති. ඒ ලොකු ගානක් වියදම් කරලා ඒ ළමයි මට හිතෙනවා ඇත්තටම ළමයි හිතනවා පව් කියලා. මොකද ඇත්තටම දෙයක් දෙනවා කියලා දැනුනේ සර් ගෙන් සර්. ඇත්තටම වදිනවා. ඒ කියන්නේ බොක්කටම වදින්න තමයි සර් කතා කරන්නේ. මම දැකලා නැහැ කියන්නේ. ගොඩාක් හොඳයි සර් මෙහෙම ටීම් එකක් එකතු කරන්නේ නැහැ සර් කොතනකවත් මම දැක්ක හැටියට. ඉතින් මේ ටීම් එකක් එකතු කරගත්ත කියන්නේ සර් අපිට මෙතන අඩුපාඩු වෙන අයගේ අඩුපාඩු තමන් කියන්න කෙනෙක් හරි ඉන්නවා. එතකොට ඒව හදාගෙන මේ හැමෝටම එකතු වෙලා යන්න පුළුවන් ගමනක් මෙතන තියෙනවා. ඒකට අවස්ථාව සලසා දුන්නට ගොඩක් ස්තුතියි සර්. ආත්ම විශ්වාසයක් තියෙනවා මේ දේ හරියට කරගෙන මේ දේෙන් ගොඩ යන්න පුළුවන්. ඉතින් මම වරද්දාගත්ත තැන් ගොඩාක් තැන් තිබුණා. ඒ තැන් හරියටම අල්ලගත්තා මෙතන කියලා. ඒ සර්ගේ අර ඒ ටු ඉසර්ට් සර් මේ සයිට් එක ගැන නැත්තම් කරන ක්‍රියාපිළිවෙල ඔක්කොම ඒ ටු ඉසර්ට් කියලා දුන්නා. ඒ එන ගමනේ මං හිතන්නේ අද දවස වෙනකොට මේ දවස් පහට මට මිල කරන්න බෑ. මට මේ රුපියල් 5000කට මිල කරන්න බෑ සර් දුන්න දැනුම. හරිම වටිනවා. හිතන්න දෙයක් නැහැ. ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ සර්. ඒ කියන්නේ මම ආවෙත් ඇත්තටම මම කලින් කෝස් එක කරානේ කරලා ඇත්තටම ඒ වුණාට එදා අවසානයේට මගෙන් ෆීඩ්බැක් එක මගෙන් අහුවට කොහොමද ක්ලාස් එක හොඳයිද කොහොමද කියලා ඇත්තටම මගේ හිතේ සතුටක් තිබෙනවා. ඒ කියන්නේ මම දෙයක් බලාපොරොත්තු නැහැ සර්. ඒ කියන්නේ මම තනියෙන් ඉගෙන ගත්ත දේවල් වලට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ මම ක්ලාස් එකකට එන්නේ සර්. එතකොට එහෙම දෙයක්වත් මට ලැබුණ නැති එක ගැන මම සැටිස් නැතුව හිටියේ එදා ක්ලාස් එක ඉවර වෙද්දි. ඊට පස්සේ මම ඉතින් අර මොකද්ද දන්න මම කිව්වේ නැහැ. මම කෙලින්ම කිව්වේ නැහැ මං මේ අවුලක් නැහැ කියලා විතරක් කියලා මං එදා නැවතුණා. ඊට පස්සේ තමයි මම සර්ගේ වීඩියෝස් බලලා එතනින් වැරද්ද මොකද්ද හරිද මොකද්ද කියලා ඉගෙන ගත්තේ සර්. වීඩියෝස් බල YouTube එකේ. එතනින් තමයි තීරණයක් ගත්තේ ක්ලාස් එකට එන්න. ඒත් දෙගිඩියාවක් තිබ්බා. මොකද එකපාරක් අහු වුණ හින්දා මේ යකිටයක් තිබ්බා හිතේ. ඒත් පමණ නැහැ කියලා මට බයිනරි ඒ කියන්නේ බයිනරි අතාරින්න අදහසක් තිබ්බේ නැහැ මගේ. ඒක හින්දා මම කොහෙන් හරි කොහොම හරි ඉගෙන ගන්නවා කියලා තමයි මේක නැති වුණත් ආයේ කොහොම හරි තනියෙන් හරි කොහොම හරි ඉගෙන ගන්නවා කියලා තමයි මුලින්ම සර්ගේ මේ ක්ලාස් එකට ආවේ. සර් මේ මට ඒ කියන්නේ විශ්වාසයක් ඇති වුණා හින්දා ඇවිල්ලා ඉතින් මම කලින් කරපු කෝස් එකත් එක්ක පළවෙනි දවසේම මට මගේ හිතට ෆුල් සැටිස් කියලා දෙන දේවල් ඒ කියන්නේ ඇත්තටම මේ කෝස් එක ඉවර වෙද්දී විතරක් නෙවෙයි අපේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න වටින සෑහෙන දේවල් මෙතනින් ඉගෙන ගන්න කතා කරා අපි. ඒ කියන්නේ අලුත් කට්ටිය අඳුරගත්තා මෙහෙම ටීම් එකක් විදියට යන්න එකමුතු ගමින් හොඳ දේවල් හිතට මේ ලැබුණා. ඒ මාර්ගයට ඒ කියන්නේ සමාජයට අද කාලේ සමාජයට සෑහෙන්න වටිනවා මේ වගේ දේවල් ගොඩක්. මොකද මේ ගොඩක්ම දැන් සමාජේ ඉන්නේ තමන් ගැන විතරක් හිතන අමුතු මේ විදිහට මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා තියෙන සෑහෙන මාර්ගයක. ඒ අතරේ මේ වගේ පෝස් එකක් දෙන ගමන් ජීවිතේ ඉදිරියට අරගෙන යන්න සෑහෙන දේවල් ඉතින් කියලා දෙන ගොඩක් වටිනවා. තැන්ක් යූ සර්. ඉස්සරහට ෆීඩ්බැක් එක දෙනවා ට්‍රේනින් කරලා රියල් කරන්න ගත්තට පස්සේ. ඉන්නානේ අපි සර් එක්ක දිගටම අනිවාර්යයෙන්.
මහිතන්නේ සර් අපිට මේ මගේ ජීවිතේ ඇත්තටම මම මේ 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 කියන බයිනරි ඔප්ෂන් ගැන හොයන්න නම් දැන් අවුරුදු දෙකකට වඩා වැඩි සර් මතක් කරා වගේ අර රංජිත් සිසිල්කුමාර් සර් තමයි එයාගේ YouTube channel එකෙන් තමයි සර් මම ඉස්ලාම් කරන්න පටන් ගත්තේ එතකොට එයාගෙන් තමයි පළවෙනි ඩිපොසිට් එක මම ගත්තේ එතකොට එයාගේ වීඩියෝස් සර් මම හිතා 2017 18 වගේ කාලේ තමයි අන්තිම වීඩියෝස් තියෙන්නේ ඒ ඔක්කොම ඒ ට්විස්සත් මම බැලුවා බලලා සර් ඔක්කොම මේ කාලය තුළද YouTube එකේ තිබිච්ච වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මම බැලුවා ඉතින් මේ ඒකෙන් ගත්ත අත්දැකීම් ගොඩාක් එකතු කරගෙන තමයි ඇත්තර මේ ආවේ ඒ එන ගමනේ මම හිතන්නේ අද දවස වෙනකොට මේ දවස් පහට මට මිල කරන්න බෑ මට මේ රුපියල් 5000කට මිල කරන්න බෑ සර් දුන්න දැනුම හරිම වටිනවා ඇත්තරම සර් ඒක අනිවාර්යෙන් අපි ඉස්සරහට පෙන්නනවා අපිට හොඳ ප්ලෑන් එකක් තියෙනවා ඉතින් මම වරද්දා ගත්ත තැන් ගොඩාක් තැන් තිබුණා ඒ තැන් හරියටම අල්ලගත්තා මෙතන කියලා ඒ සර්ගේ අර A to Z සර් මේ සයිට් එක ගැන නැත්තම් කරන ක්‍රියාපිලිවිල ඔක්කොම A to Z කියලා දුන්නා ඒක මාරම වටිනවා මේ ටික හරියට කරොත් මේ ගමන යන්න පුළුවන් කියන එක මට 100%ක් විශ්වාසයි ඇත්තටම ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි සර්ට මේ කරපු ප්‍රෝග්‍රෑම් එකට අනිත් එක සර් අපි ගත්ත අත්දැකීම අපි කියන්න හරි ඉන්නෝනේ අපිට කියෙහෙම දෙයක් කියන්නවත් ඒ කාලේ තිබුණේ නැහැ සර් දැන් ඇත්තටම ගොඩාක් හොඳයි මං මගේ අත්දැකීම් මම ඕන කෙනෙකුට කියන්නත් කැමති මං දන්න දේ කියලා දෙන්නත් කැමති ඉතින් ගොඩාක් හොඳයි සර් මෙහෙම ටීම් එකක් එකතු කරන්නේ නැහැ සර් කොතනකවත් මම දැක්ක හැටියෙද ඉතින් මේ ටීම් එකක් එකතු කරගත්ත කියන්නේ සර් අපිට මෙතන අඩුපාඩු වෙන අයගේ අඩුපාඩු තමන් කියන්න කෙනෙක් හරි ඉන්නවා එතකොට ඒව හදාගෙන මේ හැමෝටම එකතු වෙලා යන්න පුළුවන් ගමනක් මෙතන තියෙනවා ඒකට අවස්ථාව සලසා දුන්නට ගොඩක් ස්තුතියි සර්. සර් මෙහෙමයි දැන් ටිකක් දීර්ඝව කියන්න වෙනවා. ඒ කියන්නේ මට අර තිබ්බ වුණත් මේ රසාවක් කරලා ලංකාවේ හම්බ කරන සල්ලි වලට වැඩිය අර ඩොලර් සූපයද්දී අතර එන ගාන කියන මේ අමුතු ජිල් එකක් තිබ්බ ඇත්තනම කියනවනේ. ඒකට ඉතින් ගොඩාක් දේවල් ඒ කියන්නේ ගොඩාක්ම වීඩියෝස් බල්ලා තමයි මේ හැමදේම කරන්න පටන් ගත්තේ. එතකොට ඇට්ලික් කරන බින්ද දැස මේකේ සතේකටත් වැඩි අඩු මුදල පවා හොයන්න හැම එකකින්ම ට්‍රයි කර account අදාගෙන ඊට පස්සේ වීඩියෝස් බලනකොට තමයි දැන් බයික් කඩයක් තියෙනවා මේ වගේ සල්ලි ගන්න පුළුවන් කියලා ඒ වීඩියෝ එක දැකලා ඒ වීඩියෝ එක දිහා බලාගෙන තමයි account එක හැදුවේ දැන් ඔය සර් ගෙන් අහගෙන තමයි අද දවසේ තමයි මම account එක හරියටම විස්තර අහගෙන දැන් ටිකට කලින් තමයි account එක update කරේ. ඒ කියන්නේ සම්පූර්ණ මෙහෙම මේක මොකද්ද කියන දේ මට දැනුමක් තිබ්බේ නැහැ ඇත්තනම් කියන. එතකොට මේ ඒ විදිහට කරගෙන ගිහිල්ලා ඉතින් ඒ videos වල කියලා දෙන විදිහට තමයි කරේ. අතේ සල්ලි වදන් කරලා මම මේ binary එක deposit කරේ නැහැ ගොඩක්ම අර ඒ මෙව්වෙම හොයපු සල්ලි තමයි මේ තිබ්බේ ගොඩක්ම. මේ ඩොලර් 20යි මං ආයෝජනය කරලා තිබ්බේ ලොකු ගණක් ආයෝජනය කරලා තිබ්බේ නෑ ඊට පස්සේ අර සර්ගේ වීඩියෝ එක අහම්බෙන් වගේ අර ඒ ෆීල්ඩ් එකේම චුට්ටක් හොයලා ඉන්න හන්දා මට සර්ගේ වීඩියෝ එක ඉස්සරවම දකින්න හම් ඒකේ බලලා ඉවරලා සර් කතා කරන විදිය පැහැදිලි කරන විදිහත් එක්ක අපිට අර කියන මට අයිඩියාවක් ආවා මේ වීඩියෝ ෆලෝ කරත් හොඳයි කියලා ඇත්තරම කියනවනම් ඒ වෙලාවේ මම සර්ගේ ගෲප් එකේ ටෙලිග්‍රෑම් channel එකේ තියෙන ගෲප් එකට මම මැසේජ් එකක් දාලා කට්ටියෙන් එහෙම මොකද කරන්නේ මේවයි loss වෙලා තියෙන්නේ කියලා දාලා තිබ්බා ඊට පස්සේ කට්ටිය ප්‍රතිස් දීලා තිබ්බා ඇත්තනම සර්ගේ අර 5 මිනිත් තිබ්බ මේකේ ට්‍රේඩ් කරාට පස්සේ අප් වෙලා ආවා මගේ account එක ඉතින් ඒ වගේ අර දැනුමක් තියෙන හන්දා පස්සේ තමයි ඒ කියන්නේ දැන් ඔය videos වලින් ගොඩක් කට්ටිය කියනවා මේ class එකේ මේ ගණ එනවා මේ විදියට හොයන්න පුළුවන් මේ වගේ මුදලක් යනවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් බව යනවා ඒ වුණාට මට මේ කාලේ වෙනකන්වත් එහෙම එහෙම ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන කියන උවමනාව තිබ්බේ නැහැ අත්නම කියලා අර සර්ගේ උගන්වන විලාසෙත් අනුව අර එව්වට පස්සේ මේ වගේ දෙයක් කරා නම් හොඳයි කියන දැනට යොමු වුණා අත්නම කියනවා නම් අර රුපියල් 5000ක් කියන්නේ සාමාන්‍ය අද කාලේ හිටින මිනිසෙකුට ලොකු පොඩි මුදලක් කියන්න බෑ අත්නම ඒ වුණාට ඒ සර් රුපියල් 5000ට දුන්න දැනුම 5000යි කියලා අපිට මේ අනුමාන කරන්න බෑ මොකද ඊට වැඩිය සාමාන්‍ය ජීවිත කාලෙම ඒක නිකන් අර වැලීඩ් වෙන විදිහට අපිට මේ ලොකු දැනුමක් දුන්නා ඒ වගේම තමයි සර් මේ
අපේ ටීම් එකත් ඒ වගේ දැන් අපි බැජ් එකේ ඕන කෙනෙකුට දැන් අද උදේ මට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඇහුවට පස්සේ ශනිකව ඒකට උත්තරේ දුන්නා ඒ වගේ අර දැන් මම සර් එක්ක ඉන්නවා කියලා නෙවෙයි මම සර් එක්ක ඉන්නවා දවස අපි මාත් එක්ක ඉන්නවා අපි ඔක්ක හැමෝම එක චේන් එකක් විදිහට සියලුම දෙනා එක විදිහකට ඉන්නවා ඒක ඉතින් ඇත්තම සතුටුයි සර්ගේ ක්ලාස් එකේ අන්තිම අද අන්තිම දවස වෙනකොට මට ගොඩක් ආත්ම විශ්වාසයක් තියෙනවා මේ දේ හරියට කරගෙන මේ දේන් ගොඩ යන්න පුළුවන් ඒ ආත්ම විශ්වාසෙත් එක්ක මේ ඉදිරි වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් කියන ශක්තිය මට තියෙනවා ඒ කියන්නේ ඇත්තම කියනවා නම් අර මූලික දැනුමක් නැතුව පටන් ගත්ත දේ අද හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා කියන්නේ ආත්ම විශ්වාසයත් එක්ක ඉතින් ඒකට සරට ගොඩක් ස්තුතියන් දෙනවා මේ මේ වගේ තැනකට අපිව පාර පෙන්නුවාට ඇත්තටම සර් මේ YouTube එකේ සර් මම කියන්නේ බයිනරි කියන එක ගැන දැනගෙන හිටියෙත් නෑ මොකුත්ම දන්නේ නෑ ඉතින් වීඩියෝ එකක් දැක්කා ඉතින් ඊට පස්සේ ටිකක් කෙව්වා ආසයි දුනා ඊට පස්සේ account එක කිමැදුවා අදලා කොහමරි සර්ගේ ඉතින් වීඩියෝ බැලුවා ඇත්තටම බයිනරි කියන එක ගැන කිසිම අදහසක් තිබ්බේ නෑ පස්සේ ඉතින් හොයන්න ගත්තා ඊට පස්සේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වුණා යා ඉතින් ඇත්තටම මේ දවස් පහ ජීවිතේ කරපු ලොකුම ආයෝජනය කියලා මට හිතෙනවා ගොඩ ලොකු ආත්ම විශ්වාසයක් මේ සර් හින්දා ලැබුණා ඇත්තටම කියන්න වචන නැහැ කියන්න බැරි තරම් සතුටුයි සර් අපිට කියලා දුන්නා ටෙස් මැච් එකයි විස්සයි මැච් එකයි තියෙන වෙනස අනිවාර්යෙන් ඉවසීමෙන් කරගෙන යන කෙනෙකුට මේක හොඳට කරගෙන ගිය හැකි කලබලයට ඉක්මනට දියුණු වෙන්න හදන කෙනෙකුට නම් ඉතින් මේක අමාරුයි මේ ඇත්තම සර් මේ දවස් පහ ගොඩක් ලොකු දැනුමක් හම්බුණා සර් හින්දා ඇත්තම ඒකට ගොඩක් පිං ගොඩක් ස්තුතියි කියන්න වචන නැහැ සර් ලොකු බලාපොරොත්තු ජීවිතේ දුන්න කියලා ඉතින් ඇත්තටම ක්ලාස් එක ගැන මට සැටිස්ෆයි සර් මම කලින් ක්ලාස් එකට ජොයින් වෙලා තිබ්බා මගේ අවසනවද වන්ත කොමුද කියලා මට සර්වර් එක හම්බෙන් මේ හම්බුනේ ඊළඟට මමත් මේ ට්‍රේඩින් ගැන මොකුත් දැනන් හිටියේ නැහැ දැන් මාස දෙක විතර කලින් ඔය නිකන් YouTube බලන ගමන් වීඩියෝ එකක් හම්බෙලා බලලා තමයි පටන් ගත්තේ සර් ඉතින් මම සතුටු වෙනවා අතරම පහුවලා හරි සර්ගේ සර්ට් එක ජොයින් ලැබීම ගැන මම ජොයින් වෙද්දි සර් අර මයි කලින් ක්ලාස් එකේ තිබ්බ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම සර්ගේ ඊට පස්සේ දැකපු වීඩියෝත් එක්ක මම කිව්වා මගේ තව යාළුවෝ දෙන්නෙකුටත් මේ ක්ලාස් එකට ජොයින් වෙලා බලමු මචං කියලා එහෙම කියලා ඒ දෙන්නත් එක්ක තමයි මේ ක්ලාස් එකට ජොයින් වුනේ සර් ඉතින් මම ඊයේ දෙන්නෙන් හෙව කොහොමද උඹ ලක්ෂයන්නේ ක්ලාස් එක ගැන කොහොමද සතුටුද හැපිද කියලා සැහෙන කමෙන්ට් එකක් දුන්නේ ඇත්තටම මට ස්තුති කරන අය දෙන්න මේ ඒගොල්ලන්ගේ ජොයින් කරගත්ත එක ගැන ඒ කියන්නේ මේ මේක සර් දුන්න අයිඩියාස් ටික බයිනරි වලට වගේම අපේ මුළු ලයිෆ් එකම ප්ලෑන් කරගන්න සර් ඒක වටනාදස් ගොඩක් අපි ගත්තා ඒ විදිහට මේ වගේම සර් මට කියන්න තියෙන අර මේ මට කලින් ක්ලාස් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අනුව සර් ඒ ක්ලාස් වලට සමහරට මම වගේම ජොයින් වෙන්නේ නැත්තේ කිසි ඔය වගේ වීඩියෝ බලලා මෙහෙම වෙන්නේ නැති ඒ ලොකු ගානක් වියදම් කරලා ඒ ළමයි මට හිතෙනවා ඇත්තටම ඊළඟ හිතන පව් කියලා මොකද ඇත්තටම දෙයක් දෙනවා කියලා දැනුනේ සර්ගෙන් සර් අනික මේ බයිනරි කියන්නේ අර ස්ට්‍රැටජිස්ම නෙවෙයි කියන එක සර්ගෙන් ඉගෙන ගත්තේ සර් මේ එහෙම නෙවෙයි සර් අනිත් ක්ලාස් එකෙන් මම මෙච්චර බයින් මේ ස්ට්‍රැටජි ගොඩක් දෙනවා මෙහෙම දෙනවා කියලා. ඒ මත මේ සර්ගේ ප්ලෑන් එකත් එක්ක වැඩ කරගෙන යද්දී ඇත්තටම ඒකේ අර මේ අපිට වින් කරගන්න පුළුවන් අපිට බය නැතුව මේ ට්‍රේඩ් දාන්න පුළුවන් මේ කියන හිතට එන තියෙන අර විශ්වාසය වැඩි සර් ඇත්තටම. කලින් මම දාපු ට්‍රේඩ් වල හැර මේ අපි නිකන් මේක දිනයි කියන්නේ කිසිම ඔහෙ දාගෙන ගියා සර්. සමහර ඒවා වින් කරා සමහර ඒවා නැහැ. ඒක ඒ වුණාට සර් දැන් මෙතනදී මට තේරෙනවා ලයිට් අපි ප්ලෑන් එකට යන්න ඕනේ. මේ ප්ලෑන් එකට ගියපුවා මෙහෙමයි ලොකු දෙයක් ගත්ත ඇතතරම සර් මෙතනින් අර කිව්වා වගේම. ඒ වගේම සර් අර
සර් කියන සර් හිත හරි හොඳයි. ඒ කියන්නේ ළමෙක් මොන හරි ඇහුවත් පස්සේ හරි කියනවා. දැන් සර් කිව්වා රයිට් සර් මට කතා කරන්න උදේ මේ මම මේ මෙසේජ් ටික කියලා දෙන්නම් කියලා. ඒ වගේ සර් ගොඩක් නිහතමානී සර්. මේ ඒකට ගරු කරනවා සර්. ඒ වගේම මේ අපි පුළුවන් රකමන අපි අපෙන් වෙන්න පුළුවන් මගෙන් වෙන්න පුළුවන් උපරිම දෙස් මම සර්ට දෙනවා. ඒ කියන්නේ පුළුවන් විදිහට මම රෙකමන්ඩ් කරනවා. මොකද මම දැන් අඳුරගෙන තියෙන්නේ ඒ ක්ලාස් දෙකේ වෙනස. ඇත්තටම සර්ට thank you සර්ට ping thank you සර්. නම සංජය ඉන්ට්‍රොඩියුස් කරපු එකන තමයි මේ දැන් ඇත්තටම මාසයකට කිට්ටු අසංජය තමයි මට මටයි දැන් ධම්මික කියලා එක්කෙනෙකුත් මේකට ජොයින් ලා ඉන්නවා. ඔව් අසංකමයි අපිට මේ බයිනරි ගැන මුලින්ම අපිට මෙහෙම කතා කළා. එයා අපි ගෙදරට කතා කළා මෙහෙම බයිනරි කියලා එකක් තියෙනවා මෙහෙමයි කියලා අපිට කියලා දුන්නේ එයා තමයි ඉතකම. ඊට පස්සේ තමයි අපි වීඩියෝ බලලා පොඩ්ඩක් බයිනරි ගැන ඉගෙන ගත්තේ. අසංකේ කලින් ක්ලාස් එකට ජොයින් වුණාට මට ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා. අසංක ඊයේ පෙරේදා කතා කරනකොට කිව්වා ඒ ක්ලාස් එකයි මේ ක්ලාස් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ එතන ස්ට්‍රැටජිස් විතරයි නිකන් කියලා දුන්න විතරයි මෙතන දීට වඩා දෙයක් වෙනවා කියලා. ඇත්තටම ගොඩක් පින්ස බලමු ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම මේක කියන්න ඕනේ මොකද මේ අනිවාර්යයෙන්ම මෙතන ඉන්න හැමෝටම සහ මේ වීඩියෝ එකස අප්ලෝඩ් කරාට පස්සේ බලන අයටත් එක්ක මේ මුලින්ම කියන්න ඕනේ මම මේකට ජොයින් වුණේ මැදදි තමා. ඒ කියන්නේ ක්ලාස් එක පටන් අරගෙන දෙවෙනි දවස් තමයි මම ජොයින් කලින් අහලා තිබ්බනව මට මේ ඒ වෙලාවේ සල්ලි හොයාගන්න බැරුව ගියා. පස්සේ මම සර්ට කිව්වා මේ මං භාගයක් දාලා ඉතුරු ටික පස්සේ දාන්නද කියලා. මං ඒත් හිතුවේ නෑ මේ කියයි කියලා. ඊට පස්සේ මට දාලා තිබ්බා හරිමල්ලි ඔයා කමන්නේ දාන්නලු. මට ඒ වෙලේ හිතුණා මේ අනිත් මොකද මම අනිත් ක්ලාස් කියන කෝස් කරලා දිනවා. ඊට පස්සේ ඒවැක්ක බලද්දී හිතුණා මේ මෙතන මේ ස්ට්‍රැටජි දෙනවට වඩා සහ මේක ඉගෙන ගන්නවට වඩා මේ සර්ගේ තියෙන අර මනුස්සකම. ඊට පස්සේ අනිත් එක තමයි මේ ක්ලාස් එක ජොයින් වෙලා දවස් දෙකක් විතර ගිය පස්සේ මම දැක්කා මේ ඒක ඇතුළෙන්ම ඩොනේෂන් කරනවා අපේක්ෂා හොස්පිටල් එකට. ඒක මම ඉතින් ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙන ක්ලාස් එකකවත් එහෙම දකින්නේ නැහැ. බයිනරි ගැන කරන්නේ මම කියන්නේ මොන ක්ලාස් එකද කියලා සාමාන්‍ය මේ වගේ දේවල් අඩුයි. ඉතින් අර ඒ වගේ අමුතු දේවල් වෙන අමුතු තැනම් මෙතන ජීවිතය ගැන සහ දියුණු වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ ඉවසීමෙන් ඉවසීම ඕනේ මේක න අනිවාර්යයෙන්ම. එතකොට මේ කියලා දෙන විදිහට ඒ ටික කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් එකම දැන මං හිතනවා බයිනරි කැම්පස් එක කියලා. ඉතින් සර් thank you මාව ජොයින් කරගත්තට අර කිව්ව විදිහට ගොඩක් පිං ඉන්න හැමෝටම මං සුබපතනවා. ජය වේවා. ඇත්තරම සර් මම බයිනරි ගැන හොයන්න ඇත්තගෙන දැන් තනං මාස 4ක් විතර වෙන්නේ. මාර්සර්ට් එක වගේ ඉස්සලා channel එකකින් තමයි දැක්කේ YouTube එකේ බලලා යන සමහර. ඉතින් ඒකෙන් තමයි මම බයිනරි ගැන පොඩ්ඩක් අදහසක් ඇති වෙලා මේ හොයන්න පටන් ගත්තේ. ගොඩාක් වීඩියෝස් බැලුවා. සර්ගේ වීඩියෝස් සේහුත් අතරින් හම්බුණා. ඊට පස්සේ තමයි සර් මට ගොඩක් සැටිස් වුණේ පළවෙනි වීඩියෝ එක බලුවට පස්සෙම අනිවාර්යෙන් මේ සර් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. ඒත් මට ජොයින් වෙන්න විදියක් තිබ්බේ නැහැ මේ ලැප්ටොප් එක ගන්න තියෙන හින්දා. නැත්තම් මම මීට කලින් කෝස් එකට ජොයින් වෙනවා. ඊට පස්සේ ලැප්ටොප් එක කරන් තමයි මේ මේකට ආවේ. ඇත්තටම ගොඩක් මේ දැනුම හම්බුණා ඒකෙන්. ඒ කියන්නේ සර් බයිනරි ගැන විතරක් නෙමෙයි සර් දැනෙන මට සර් නිකම් මුළු ජීවිතේම කොට දැම්ම වගේ හැඟීමක් තමයි එන්නේ. ඇත්තටම මේ ගොඩක් දුකයි සර් මේ ක්ලාස් එක ඉවර වෙන එක ගැන. අද ගොඩක් ස්තුතියි සර්. මමත් සර් මෙහෙමයි මමත් මේ බයිනරි ගැන ලොකුට දැන් එහෙම දැනීමක් තිබ්බේ නැහැ සර්. ඊට පස්සේ මම ඔය මේ YouTube වීඩියෝ බලනකොට ඉතින් දැන් මාස 4ක් වගේ තමයි මාත් මේ ඉන්ට්‍රස්ට් එක පොඩ්ඩක් තිබ්බේ. ඊට පස්සේ මේක බලද්දි සර්ගේ වීඩියෝ කිපයක් මට හම්බුණා. ඊට පස්සේ මම ඒව ගොඩක් ෆලෝ කරා. ෆලෝ කරද්දි මට ටිකක් හිතුණා ඉතින් සර්ට කතා කරන්න ඕනද. මම ඊට පස්සේ තමයි සර්ට කෝල් එකක් ගත්තේ. අරගෙන ඉතින් දැන් මේ දවස්
ආන දවස් පහ අද පස්වෙනි දවස අර මීට කලින් සහෝදරය කතා කරා වගේ ඇත්තම ඉවර වෙනවා කියන එක අපිට හරි දුකයි. මේ තව තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා සර්. ඇත්තම මේ ලොකු දෙයක් මේ ටිකට අපි අරගත් මම කිව්වත් වැරදි අපි ඔක්කොම ගත්තා කියලා මම හිතනවා සර්ගෙන්. ඉතින් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මටත් හිතෙනවා සර්. මේක ඇත්තටම බයිනරි පාසලට වැඩිය ජීවිතේ පාසලක් කියලා කිව්වොත් ඉවරදි කියලා මම හිතනවා. ඒ වගේම සර් තව ඉදිරියට සර් අපි එක්ක ඉන්නවා, අපි සර් එක්ක ඉන්නවා. ඉතින් ලොකු ගමනක් යන්න සර් අපිට උදව් කරා, ඒක නිසා සර්ට ගොඩක් පින් සහ ගොඩක් ස්තුතියි සර්. YouTube එකේ සර් වීඩියෝ බලලා තමයි මේ කියන්නේ. ඔව්. මම කලින් අර පොඩි පොඩි ගණන් දාලා කරා. හැබැයි අර ඔන්න හෙන්න තුරිය. අර සෝෂල් ෆේස් වලා වෙන්න තිය අර ඉන් කරගෙන යනවා. ඊට පස්සේ බස් වල අඩියක් වුණා. ඊට පස්සේ මේ මට හිතුණා සර්ගේ ක්ලාස් එක ජොයින් වෙන කියලා. ඊට පස්සේ මම සර් මැසේජ් එකක් දාලා මේ ෆෝන් එකට ගොඩක් ඉගෙන ගත්ත. ඒ වගේම ජීවිතේට ගොඩක් අර හොඳ දේවල් කරන්න සල්ලින සම්බ කරන්නට හොඳ දේවල් කරන්න. එතකොට අර වැඩි වැඩියෙන් අපිට ලැබෙනවා. ඒ වගේ ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ නේද සම කෝච් එකක් අහම ස්ට්‍රෙච් එක දීලා එහෙම කරලා කියලා එහෙම කරනවා මිසක් අර විදිහට එහෙම කියන්නේ නැහැ. කොහොමත් අර අර අපිටම දැන් ගෲප් එකක් එහෙම හදලා එතකොට අපේ සහෝදර සහෝදරියෝ අපි අපිට අර එකට වැඩ කරන්න ඉන්නවා. මේක අර ජය ගන්න ඕනේ කියලා ඇත්තටම කිව්වොත් හරි මොටිවේෂන් එකක් අපිට දුන්නා මේ සම්බන්ධව මෙහෙම කරන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ දෙන්න හැම උපදෙස් හදලා එන්න මම මේක සාමාන්‍ය නිකන් මම බයිනරි කියන දන්නේ නැහැ එහෙම. ඉතින් මම නිකන් ඕක ස්ට්‍රැටජි එකක් හම්බුනාම දාලා බලනවා ඒ වගේ කරේ. ඉතින් මම අර සමහර වීඩියෝස් තියෙනවා දැක්කම මෙහෙම හොයන්න පුළුවන්, හොයන්න පුළුවන් අවුරුදු 15 16 අය ට්‍රේඩ් කරන්න මෙහෙමයි කියලා වීඩියෝස් දාලා තිබුණානේ. මඩේ තියෙන උට ගැටලුවක් ආවා මේ අපි දැන් ඩෙමෝ එකකවත් අපිට මෙහෙම කරන්න බැරි එකේ කොහොමද මේ අය මෙහෙම කරන්නේ කියලා. ඉතින් මට ටීචර් ලොකුම මට තිබුණ පොඩි ආසාවක් ඉගෙන ගන්න. පස්සේ තමයි එළලා මාස 4ක් 5ක් යනකොට මට සර්ගේ වීඩියෝස් හම්බුනේ. එතකොට මම ඒව බැලුවා. බලද්දි මට ගොඩක් ආස හිතුනේ අර මනි මැනේජ්මන්ට් එකයි ට්‍රේඩින් මැනේජ්මන්ට් එකයි දාලා තිබුණානේ වීඩියෝ එක. අපි බයිනරි කරන්නේ කොහොමද කියලා මතකයි. ඒක විනාඩි 34ක වගේ තමයි. ඒක දෙතුන් පාරක් බලලා තියෙනවා. ඒකදී මට ආස හිතුනේ ඇත්තටම මේක කරලා බලන්න ඕන, මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. එහෙම ඉඳලා තේත් ඉතින් එහෙම ලොකුම එකක් තිබුණේ නැහැ. ආයෙ ටිකක් කල් යනවා. ඉතින් ආයෙ බලනකොට හිතෙනවා ආසීතුනේ. ඊට පස්සේ තමයි ජොයින් වුනේ. ඇත්තටම දැනගත්තේ බයිනරි කියන්නේ අපි හිතන් ඉන්න දේ නෙමෙයි කියලා. මේ දවස් ටිකේ තමයි දැනගත්තේ. අරවයි පෙන්වන හැටියට හරි ලේසි වගේනෙ පෙන්වන්නේ. කියන්නේ අපිට ටග් ගාලා හිතන මම සල්ලි හොයන්න පුළුවන් වගේ ලොකු ගණන් වලින් දාලා පෙන්වන ට්‍රේඩ්. ලොකු මෙයාගේ තියෙන බැලන්ස් එකම දානවා සමහර වෙලාවට. ඒ වගේ ඉතින් මට හිතුණා ඒක ඒ කියන්නේ ගොඩක් අය දැන් අපි කොච්චර රැවටීමක් එහෙම වෙනවද ඒව දැක්කම කියලා. අපි ඩෙමෝ එකවත් එහෙම කරන්න බෑ කියන එක දන්නවනේ. ඒක නිසා ඉතින් මේ දවස් පහේට තේරුම් ගත්ත බයිනරි කියන්නේ මොකද්ද කියලා. ඇත්තට මේ කොච්චර ඉගෙන ගන්න ඕන දෙයක්ද, ඉගෙනගෙන කරන්න ඕන දෙයක්ද කියලා. ඉතින් ගොඩක් දේවල් ෂෙයා කරගත්තා. දැනුම ගැන හරිම සතුටු විසය අපිත් එක බෙදාගත්තු එක ගැන. කෙනෙක් එහෙම බෙදාගන්නේ පොඩි දේවල් හැම දේම අහන පොඩි ප්‍රශ්නටත් උත්තරයක් දෙනවා. හැමෝගෙම ප්‍රශ්න වලට සර්ගා උත්තර තිබුණා. ඒකම ගොඩක් හොඳයි. ඉතින් ප්‍රාර්ථනා කරනවා සර්ටත් ඉස්සරහට යන්න කියලා, මේකෙන් ගොඩක් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. ඒ වගේම තමයි අපේ ගෲප් එකේ ඉන්න අනිත් හැමෝම යාළුවන්ටත් සුබ පතනවා.
වල බලාපොරොත්තු වෙලා ඉන්න තැන්ට යන්න ලැබෙන්න කියලා. ඉතින් හැමෝටම සුබපතනවා. Good night all of you. මාත් අනිත් අය වගේම තමා බයිනරි ගැන හැම කිසිම දෙයක් දන්නේ නැතුව තමයි එහෙම account එකක් හදාගෙන මම ලොකු ගාණක් එක lost වුණා. ඩොලර් 80 වගේ ලොකු ගාණක් lost වුණා. ඊට පස්සේ තමා මේ කෝස් එකක් හොඳ එකක් බලන්නේ සර් ගැන කමෙන්ට් දාලා තිබ්බා. සර් හොඳයි. ඊට පස්සේ තමයි ඒ වෙලේ ඇත්තටම මම තාම ජොබ් එකක්වත් කරන්නේ නැහැ ඒ ලෙවල් ඉගෙන ගමන් වගේ. ඉතින් ගෙදරින් සල්ලි හොයාගන්න ප්‍රශ්න වුණා. ඉතින් මම සර්ට කිව්වා ඉතින් වෙන කිසිම කෙනෙක් එහෙම කරන්නේ නැහැ. සර් කිව්වා පස්සේ සල්ලි ගෙවන්න මේ මට ජොයින් ගෲප් එකට ඇවිල්ලා ක්ලාස් වලට ජොයින් වෙන්න කියලා. ඉතින් මේ මාස පහකින් සර් ලොකු කන්ෆිඩන්ස් එකක් ගොඩ රැඳුණා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් දිගටම මේ විදිහට සර්ත් එක්කම ගෲප් එකේ හැමෝත් එක්කම ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබපත් වෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. ගොඩක් සර්ගේ හැම ඉස්සරහටත් මේ වගේ ගලමයින්ට හොඳට ගන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබපත් වෙනවා. අමතක දෙයක් මුලින්ම ඔන්ලයින් ජොබ් හොයවලා හිටියා. බයිනරි එක සෙට් වුණා. ඊට පස්සේ මම තනියම account එකක් හදාගෙන 80ක් වගේ දාගෙන මාත් ට්‍රේඩ් කළා. ට්‍රේඩ් කළා. ඉතින් අපි දැන් වීඩියෝස් වල තියෙන ගොඩක් දාට මාසෙන් ලක්ෂ ගණන් හොයන කතාවනේ. ඔව්. මමත් බැලුවෙ ඉතින් ඒ කියන්නේ ඩොලර් 10ක් වගේ දාලා එකපාරට එහෙම ගේමක් ගන්න බැලුවෙ. ඊට පස්සේ ඕම ඉදන් මම තුනේ සර්ගේ වීඩියෝ මම තවසක් දැක්කා. ඒ වීඩියෝ එක බලපු ගමන් මට ඒ කියන්නේ බලන ගමන් මම සබ්ජෙක්ට් ඒ තරම්ට හිතට වදිනවා. හරි ඒ කියන්නේ බොක්කටම වදින්න තමයි සර් කතා කරන්නේ. මම දැකලා නැහැ ඒ කියන්නේ. දැන් අපි ස්කෝල් එකගෙන ගද්දී ඊට පස්සේ ඊට අමතර ඉගෙන ගද්දී ඉගෙනගෙන තියෙන මේ විදිහට බොක්කට වදින කතා කරන කෙනෙක් මම දැකලා නැහැ ඇත්තටම සර්. සර් ෆස්ට් ඩේ එකේ ඉඳන්ම මේ දවස් පහ ඇතුළත බයිනරි ගැන විතර නෙමෙයි වෙන ඩියස් ගොඩක් දුන්න ති දෙවට ඉදන් පක්ෂණ විදිර අපි ගන්න ඕන මේක නිකන් අනවට ගියාට මේ ට්‍රේඩ් දාලා වැඩන්න හරි හෙන්ටි පොයින්ට ගැනද ලබ දාන්න ඕනේ. ඒ විදිහට ඊළඟට සගේ දැන් ටරිම් මැනේජ්මන්ට් එක තියෙන්නේ ඒක ඊ සර් කතා කරද්දි මට තේරෙනකම් මේක නිකන් ඇත්තටම ඒ කියන විදිහට ලේසි කියලා වැඩේ කරගෙන යන්න. ඔව් ඒකයි ඇත්තටම දවස් බහ නිකන් එක දවසක් වගේ නිකම්ම ගිවිලා ගියා. සර් එක්ක දිගට වින්න තියෙන ලොකු දෙයක් කියලා හිතෙනවා. ඇත්තටම සර්ගේ කෝස් එක ට සෙට් වෙච්ච එක අපි ඒ කියන්නේ අපි ඔක්කොම ගත්ත හොඳ තීරණයක් කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඉතින් දැන් අපි දැන් මම කියන්නේ දැන් සර් දෙන්න පුළුවන් දේවල් ඔක්කොම දීලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ කොහොමද ගියම ගහන්න කියලා. කියන්නේ මුල් මට හිතෙන විදිහට මුල් මාසේ තමයි අපිට ලොකු ගේමක් ගහන්න වෙන්නේ. ඊට පස්සේ නම් අපි අර එකට හැඩ ගැවුනන් පස්සේ චාවුලක් වෙන ගන්නේ නැහැ. කොහමද ඉතින් ගේම ගහගෙන යන්න තමයි බලාපොරොත්තු. ඒ වගේම සර්ට අයිත් කට්ටිටත් සුපතන හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් වෙන්න කියලා. ඇත්තටම තැන්කියු සර්. බයිනරි කැම්පස් එක ගැන නම් කියන්න තිබ්බ දේවල් ඔක්කොම අනිත් කට්ටිය කිව්වා. මම මේ කතා කරන්නේ සර්ගේ මේ නියතමානීකම ගැන. මේ අනේ මම කියන්නේ අනිත් ඒවත් නැතුව නෙමෙයි අනිත් ඒවත් තිබුණා. මේ එතකොට එකම දේ කතා කළා වෙනවනේ. මේ සර් දැන් එහිමයි මම කලින් ක්ලාස් එකකට ගියා. මේ ඒ ක්ලාස් එකේ ඒ කියන්නේ මාසෙකට එක කට්ටියවයි ගන්නේ. ඒක මේ ළමයි 85ක් විතර එක පාරකට බඳව ගන්නවා. මේ පොඩි පොඩි ළමයි එන්නේ අවුරුදු 25ක්වත් නෑ සර්. ඒ කියන්නේ 25ක් කියන්නේ අවුරුදු 15 16 වගේ ඔක්කොම පොඩි ළමයි තමයි එන්නේ. ඒගොල්ලෝ ඉතින් ඔය ගැන මුකුත්ම දන්නේ. ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට ඒ උගන්වන එක්කෙනා උත්තර දෙන විදිය හරිම ඒ කියන්නේ ගන්න දෙයක් නෑ ඉතින්. එතන ඉඳලා ඇවිල්ලා මෙතන පන්තියේ සර් කතා කරන විදිහයි ඒ දෙක කම්පයා කරනම් තේරෙනවා මෙතන කොච්චර හොඳද කියලා. ඒත් මෙතන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ
මෙතන මටත් ප්‍රශ්න ආවේ නැතුව නෙමෙයි ප්‍රශ්න ආවා. හැබැයි ප්‍රශ්න ආවට ඊට කලින් කවුරු හරි ඊට ගැන අහනවා. ඒකෙ හින්දා එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ කතා කරගන්න. මේ කියන්නේ සර් ඉතින් ගොඩක් ස්තුතියි සර් කියලා දුන්න දේවල් වලට. මේ සර්ට සුබ පතනවා. දැන් ඉන්නවටත් වඩා ඉස්සරහට යන්න කියලා. අනිත් අයටත් සුබ පතනවා. ඉස්සරහට අපි එකතු වෙලා දේවල් කරමු. මේ good luck නැස බොහොම ස්තුතියි. ලැබුණා.